දැන් ක්ලබ් වසන්තව මැරුවට පස්සේ ක්ලබ් වසන්තගේ සිරුර මල්ශාලාවට ගෙනියන්න දෙන්නේ නැහැ. ඩුබායි වල ඉඳන් දුරකට නැමතුමක් එනවා. මල්ශාලාවට ගන්න එපා. මල්ශාලාවට ගත්තොත් මල්ශාලාවටත් වෙඩි තියනවා. මිනිහටත් වෙඩි තියනවා කියලා. දැන් 88 89 මොකද්ද උනේ? මේ හරියනක ග්‍රාමසේවක මහත්තුරුව මැරුවේ නැද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා කළුතර ඉන්ද්‍රබාල බේර මැතිතුමා මැරුවා. විජයාල් මෙන්ඩිස් මහත්මයා මැරුවා. ප්‍රේමාලෝක ස්වාමීන් වහන්සේව ඝාතනය කරුවා. ඒ වගේම දැන් අපි දැක්කා කබ්බසන්තව මරලා ඒ උණ්ඩේ ගහලා තිබුණා KPI කියලා. දැන් ඒ දවස්වල මරලා මොකක්ද කියලාද ගැහුවේ? DJV කියලා ගහලා තිබුණා. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා. මරල කෝල් එක දැන් කබ්බසන්තගේ ඉන්නවා ඩුබායි වලින්. ඒ දවස්වල කෝල් ආවේ නැහැ. ගමේ ඉන්න ජේවි ප්‍රකාරයා තුණ්ඩුවක් ගිහලා දුන්නා. මරලා පැය 24 ගෙන් වල්ලන්න ඕන. පවුලේ අය විතරයි පාන්සිය කූලේ බෑ. දණියෙන් උඩට උස්සගෙන යන්න බෑ කියලා. ඒ නිසා අද තියෙන්නේ එක ප්‍රශ්නයක් විතරයි. 88 89 මේ රටේ ජනතාවට ඒ වගේ මරණයකින් පස්සේ වද දුන්නු ජේවිපී කාරෝ තමයි අද ඔබතුමාලගෙන් ඡන්ද ඉල්ලන්නේ. දැන් ඒ සෙට් එකේ මේ කළුතර හොඳ බඩුවක් ඉන්නවා. කවුද? ටිල්වෙන් සිල්වා. එතකොට ජනතා මිතුරුනේ වර්තමාන ප්‍රධාන ලේකම්. ඒ දවස්වල මේ කළුතර දිස්ත්‍රික්කේ මිනි මරන්න අනුබල දුන්නු. මිනි මරපු මිනි මරලා තුවක්කුවක් අහුවලා ඒ තුවක්කුවත් එක්ක බන්ධනාගාරේ අවුරුදු ගණනාවක් වැලිකඩ ලැගපු ටිල්වින් සිල්වත් එක්ක ඉඳගෙන තමයි අද මේ රටේ බලය ඉල්ලන්නේ සහෝදරුන්. ඒ නිසා වසන්තගේ මරණෙත් එක්ක ක්ලබ් වසන්තගේ මරණෙත් එක්ක ඒ මරණයට විරුද්ධව පාතාලේ දෙන නියෝගවලට වඩා නියෝග එදා කළුතර දිස්ත්‍රික්කේ මේ අහිංසක මිනිස්සුන්ව මරපු ජේවිපිකාරයෝ දුන්නේ නැද්ද? ඒ නිසා අද රටේ ජනතාව තේරුම් අරගෙන ඉවරයි. මේ රට නිවැරදි දිශාවට ගෙනියන්න පුළුවන් එකම එක නායකයා ඉන්නේ. ඒ කවුරුත් නෙමෙයි, ඔබතුමාලගේ අපේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියන එක මම බය නැතුව කියනවා. ඒ නිසා තව පොය කිහිපයයි සූදානම් වෙන්න. අද අපි පෙන්නලා තියෙනවා මුළු රටේකම හැම දිස්ත්‍රික්කයක් වගේම මේ කළුතර දිස්ත්‍රික්කේ දිනන්නේ වෙන කවුරුත් නෙමෙයි සජිත් ප්‍රේමදාස කියන එක අද පෙන්නලා තියෙනවා.